අම්පාර මොනරාගල බිබිල සහ වේලි කලාපේ අනුරාධපුර පොළොන්නරුව දිස්ත්‍රික්කවල බහුලව වගා කෙරෙන දෙහි සඳහා නිසි මිලක් නොලැබෙන බවට ගොවීන් චෝදනා කරනවා. Best ever wife. Best ever sunlight rose. Best ever sunlight rose. තම අස්වනු රුපියල් 250ක් වැනි සුළු මුදලකට අතරමැදි වෙළඳුන් රැගෙන යන බවයි ගොවීන් පවසන්නේ. දෙහි ගෙඩියක් විකුණා ගන්න බෑ, ගන්න කෙනෙක් නෑ, ගස් යට කුණු වෙන. ඉතින් රුපියල් 5ට 10ටවත් දෙහි ගෙඩියක් විකුණා ගන්න බෑ. ඒ තරමට දෙහි. අර පැත්තෙන් දෙහි ගෙඩිය විකුණා ගන්න බැරුව පීඩාවට පත් වෙන ජනතාව එක පැත්තකින්, අර පැත්තෙන් දෙහි කිලෝ එක රුපියල් 2000ට 2500ට අරගෙන කන්න ජනතාව එක පැත්තකින් පීඩාවට. ගමේ දෙහි ගොවියා කිසි දෙයක් දන්නේ නැතුව දෙහි ගස් පල්ලි ගස් පල්ලි ගෙඩි ටික වැඩිලා විනාශ වෙනවා. ගස් 75ක් විතර තියෙනවා. මේකෙන් අයින් වෙတဲ့ වාගේ තමයි ඉතිරලා තියෙන්නේ. මොකද අපිට ලාභයකුත් නෑ, පාරිභෝගිකයකට ලාභයකුත් නෑ, අතරමැදිය තමයි ලාභ ගන්න. රුපියල් 30ට 40ට ගන්නවා. අතරමැදි වෙලෙන්දෝ අරගෙන ගිහිල්ලා එවනින් සුද්ධ ලාභ ගන්නවා. අපි 150 විතර වාගේ යනවා එක ගෙඩියක් ගන්න. කෙසේ වෙතත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දෙහි මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. පැලිගුඩ ආර්ථික මධ්‍යස්ථානයේ මෙන්ද පිටකොටු වේද දෙහි මිල මේ දිනවල පවතින්නේ කිලෝවක් රුපියල් 2000ත් ඉක්මවමින්. දෙහි කීයද? දෙහි ඔඩි දෙයියනේ තියෙන අපි ගන්න. ඔව් ඒක තමයි කීයද? ඒවා 100ක් කිලෝ එකක් 1000යි. දැන් මොකද මේ ගණන්? ගණන් පැවිල්ලා වුණානේ දෙහි ගස් ඔක්කොම වේලිලා ගිහිල්ලා. කුලේක 2000ට යනවා ලොකු දෙහි. හොඳ දෙහි හොඳ දෙහි. මේ ගෙඩියක් 65යි. පැවිල්ලට දෙහි නැහනේ. ඒකයි මේ ගාන. දැන් මේ ගොවි මහත්තුරු කියන්නේ 250ට දෙහි දෙනවා කියලා මේ. අපලට් ගණක් දෙන්න කියන්නේ. ඒ මේසෝ කෝල් කොල්ල මිල අහලයි කඩන්නේ. දෙහි කිලෝ එක 2000යි. වැඩිනේ. කරන්න දෙයක් නැහැ ඉතින් දෙන විදිහට තමයි ගේන්නේ බඩු නැහනේ. කිලෝ එක 2000යි 1800යි. තොග මිල. ඇමිලි පිටි 1200යි. දැන් ඇමිලි පිටි ආර්ථිකේල අරයන් මේ දෙහි ටික. මගදී දැල ගන්නවා 2200 හල් දෙන රක් ගාලා රණ්ඩු වෙනවා දෙහි වල දෙහි ගෙඩි 12ක් විතර රුපියල් 495යි පොඩි ගෙඩි ඒ කොළඹට එන ගාන තමයි මේ රුපියල් 100ක් තියන් කරනවා ඊගා වෙලෙන්ද රුපියල් 100ක් තියන් විකුණනවා ඊළඟ වෙලෙන්ද 700ක් තියන් ඉනවා ගෙහල් විකුණන මිනිහ 200ක් තියන් විකුණනවා ඕක ගැන කතා කරලා වැඩක් නැහැ කතා කරන අපිටයි ඕ ගහන්න ඕන මම දෙහි ගෙඩි 3ක් ගෙනා මේකේ තියෙනවා ග්‍රෑම් 64ක් ග්‍රෑම් 64ට රුපියල් 140ක් වෙලා තියෙනවා මේ එන්න මේ දෙහි ගෙඩි 3 තමයි මේ රුපියල් 140 වෙලා තියෙන්නේ දෙහි ගෙඩිය පරිභෝජන සඳහා අපට ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඍදු උත්සවයට මෙන්න මේ ක්‍රීඩා විතරයි කරන්න පුළුවන් වෙන්නේ අපිට කෙසේ වෙතත් මේ දිනවල උඩරට සහ පහත රට එළවලු මිලෙහි තරමක පහත බැසීමක් දක්නට ලැබෙනවා වෙළඳපොළට එළවලු තොග වැඩි වශයෙන් ලැබීම මෙලෙස එළවලු මිල පහළ යාමට හේතු වී ඇති බවයි ගොවීන් පවසන්නේ එළවලු සඳහා නිසි මිලක් නොමැති වීමෙන් එළවලු විකුණාගත නොහැකිව ආර්ථික මධ්‍යස්ථාන තුල ගොඩගසා තිබෙන අයුරුද දක්නට ලැබුණා වැස්සත් එක්ක හරි අමාරු ලීසුයි කැරට් එක විකුණන තමයි පොන්චිම නම් පොඩ මිලයි 180 වගේ දීස්නල් 40 45 ගෝවා 70 80 වම්බඩු 120 30